ළමයි ඔයාලට vertebrates ලා ගැන කතා කරලා ඉවරයි. දැන් කතා කරන්න තියෙන්නේ invertebrates ලා ගැන. හරි, ටේබල් එකක් තියෙනවා. ඒගොල්ලෝ එතන පෙරලා ගන්න. invertebrates ලා there are 5 groups. First one nidare එහෙම නැත්නම් cylinder rata. Second one annelida. Third one mollusca. Fourth one arthropoda. Fifth one echinodermata. හරි. ඔයගොල්ලෝ දන්නවා. හරි. මම මේ ටේබල් එක ගත්තොත් ටේබල් එක හරි සංකීර්ණයි. ටිකක් තියෙනවා විස්තර. හරි. මේ තියෙන ටේබල් එක. ඔයගොල්ලෝ අතේ තියෙනවනේ මේ ටේබල් එක. එතකොට ඒක විස්තර කරන්න ලේසි වෙන්නේ එක කොලම් එකක් විතරක් එකපාරකට අරන් විස්තර කරනවා. මේ තියෙන්නේ. මේ. හරි. නිඩාරි එහෙම නැත්නම් සිලින්ඩර් එක ගැන කතා කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම අපි එක්සැම්පල්ස් බලලිමු. එක්සැම්පල් ගත්තොත් ජෙලිෆිෂ්. ජෙලිෆිෂ් කියන්නේ ලොඩිය කියලා සිංහලෙන් කියනවා. මෙහෙම නිකන් කොඩයක් වගේ අකුලනවා දිගාරනවා වගේ උඩට යන විශේෂ මේ ජීවි විශේෂය. සී ඇනිමල් කියන්නේ මුහුදු මල. දැන් නැත්තම් ලියාගන්න. සී ඇනිමල් කියන්නේ මුහුදු මල. මෙතන මම ලියලා තියන්නා නේ. දැන් නැත්තම් ලියාගන්න කියන ඔකලංගේ අර යටම තීරුවක් තියෙන එක තමයි මේක ලියාගන්න ඕනේ. යට හිස් තීරුවක් තියෙනවා දැක් පේනවද? නිඩාලියයි ගොලංගේ යට. යටම හිස් තීරුව එක්සැම්පල්ස් තමයි අපි ලියාගන්න හදන්නේ. මුහුදු මල. කොරල් පොලිප් කියන්නේ කොරල් පර. කොරල් පර නිර්මාණය වෙන්නේ හැබැයි මේ මුහුදු මල සහ ලුණු වතුර එකතු වෙලා. හරි? හයිඩ්‍රා. හයිඩ්‍රා කියන්නේ තව කට්ටිය. හරි? දැන් මෙහෙමයි. නිඩාරිය එහෙම නැත්නම් සිලෙන්ඩරේටලා කාණ්ඩ දෙකක් ඉන්නවා. හරි? මෙඩුසා. මෙඩුසා කියන්නේ නිඩාරියා කට්ටියක්මයි. නිඩාරියා කාණ්ඩෙමයි. හැබැයි ඒගොල්ලන්ට ගමන් කරන්න පුළුවන්. නිඩාරියන්ස් එහෙම නැත්නම් සිලෙන්ඩරේටා නිඩාරියන්ස් that can move. මෙඩුසා කියන්නේ නිඩාරියන්ස් that can move. පොලිප් කියන්නේ නිඩාරියන්ස් that cannot move. නිඩාරියන්ස් that cannot move. පොලිප් කියන්නේ ඒගොල්ලන්ට. ඒ කියන්නේ පොලිප් අයන ගමන් කරන්න බෑ. ගමන් කරන්න බෑ. ඕගොල්ලෝ මේ එක්සැම්පල්ස් කියලා මේ ටේබල් එකේ මේ යටම හරියි. යටම තැන එක්සැම්පල්ස් කියලා දාලා මෙඩුසා පොලිප් කියලා දාගන්න මෙඩුසා කියන කට්ටියට ගමන් කරන්න පුළුවන්. පොලිප් කියන කට්ටියට ගමන් කරන්න බෑ. හරි. මෙඩුසා කියන්නේ වර්ගයක්. ඒ කියන්නේ මේ එක සතෙක්ට නෙමෙයි කියන්නේ. සත්තු කොටසකට කියන පොදු නම. පොලිප් කියන්නේ සත්තු කොටසකට කියන පොදු නම. පොලිප් කියන්නේ ගමන් කරන්න බැරි යන. උදාහරණයක් විදිහට මුහුදු මල. මුහුදු මල ළමයි පොළවේ යම් තැනකට සවි වෙලා තියෙනවා මිසක් මුහුදු මලට ගමන් කරන්න බෑ. හරි. කොරල් පොලිප් එහෙමයි, හයිඩ්‍රත් එහෙමයි. හරි. ජෙලිෆිෂ්ට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ මෙඩුසා කාණ්ඩයට අයිති වෙන්නේ. මේ ඔක්කොම අයිති නිඩාරියා කියන වංශයට, නිඩාරියා කියන ගෲප් එකට. හරි. හා. එතකොට ඔයගොල්ලන්ට මම පින්තූර පෙන්නුවොත් එහෙම මේවා අපි වීඩියෝ පන්තියේදී හම්බුණාම බලමු. මේ තියෙන්නේ ජෙලිෆිෂ්. පේනවද? ඔය ඉන්නේ ජෙලිෆිෂ්. මේ තියෙන්නේ ඔය මුහුදු මල. හරි? මේ මුහුදු මල. එතකොට හරි? මේ තියෙන්නේ මුහුදු මලක්ම ටිකක් ලං කරලා අරගෙන. ඇයි දන්නවද? මට ඕක පෙන්වන්න ඕනුනේ. මුහුදු මලේ කෙලවරවල් බලන්න. මෙයා විශේෂ දෙයක් තියෙනවා නේද නිකන් සුදු පාටට. හරි? ඒ කෙලවර ඉන්න තප්පරය. මේ කෙලවරවල්. මේ කෙලවරවල්. හරි. මේ කෙලවරවල් බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති පොඩක් විශේෂ ව්‍යුහයක් තියෙනවා. ඒවට කියනවා ටෙන්ටකල්ස් කියලා. හරි. නැත්තම් නෙමැටොබ්ලාස්ට්ස් කියනවා මේ නෙමැටොබ්ලාස්ට්ස්. ඒවා විශේෂණයක් එහෙම දෙයක් තියෙනවා. බලමු අපි දැන් මේ පාඩම කතා කරගෙන යමු උඩේ නම්. හරි. නිඩාරියන් සේවනත සිලෙන්ඩරේට ලඟ ලිවිං එන්වයරන්මන්ට් එක ඇක්වටික් අනිවාර්යයෙන්ම ජලජ ජීවි. හරි. පැහැදිලි නැතුව ගියා නේද? චුට්ටක් ඉන්න. නිඩාරිය ළඟ ලිවිං එන්වයරන්මන්ට් එක ඇක්වටික්. හරි. එතකොට බොඩි ෂේප් එක ඩිප්ලෝබ්ලාස්ටික් කියනවා. හරි. ඩිප්ලෝබ්ලාස්ටික්. ඒක තේරුම ගත්තොත් සිංහල තේරුම ද්විප්‍රස්තර ස්තර දෙකකින් යුක්තයි කියන එක. ද්විප්‍රස්තර. හරි.
මේටික අපිට දැකලා නැති නිසා පොඩ්ඩක් අප්සෙට් තමයි මේ වචන වලට පුරුදු නැතුව ඇති දැන් පුරුදු වෙන්න හරි ළමයි ඩිප්ලෝබ්ලාස්ටික් ද්විප්‍රස්තර ද්විප්‍රස්තර කියන්නේ මොකද්ද කියලා බලමු ද්විප්‍රස්තර කියන්නේ ස්තර දෙකකින් යුක්ත ඕගොල්ලෝ දන්නවද ළමයි අපේ ඇඟ හැදලා තියෙන්නේ මේ හැම ලේයර්ස් වලින් ඉන්නේ හැම ලේයර්ස් දහස් ගාණක් තියෙනවා එක ලේයර් එකක් කියන්නේ තව ලේයර් එකක් එක තව ලේයර් එකක් කියන්නේ තව ලේයර් එකක් මේ හැම ලේයර් තියෙනවා හරි මෙන්න දැන් මම අපේ හැම ගැන නෙමෙයි කතා කරන්නේ හැබැයි මේක පැහැදිලි කරන්න හැම ගැන දැනගන්න ඕන දැන් අපේ හැම උඩ ලේයර් එක ගැලවුණා කියලා ලේන්නේ නැහැ අර නිකන් ඔය පොඩ්ඩක් සීරුණාම එහෙම එයා පොඩි හම් කැල්ලක් ගියාම ලේන්නේ නැහැනේ ඇයි එක ලේයර් එකක් ගැලවුණා නිසා ඔය පොඩ්ඩක් නිකන් සුදු පාටට මතු වෙලා තියෙනවා තේරෙනවද ලේස් දෙකක් නෙවෙයි ලේස් තුන පැන්න ගමන් තමයි ලේන්න පටන් ගන්න හරි ඔය ටැටූ එකක් එහෙම හරියට ගහනවා නම් ලේයර් තුනක් යටට යනකම් ටැටූ එක ගහන්නේ ඉන්ඩිකට් ටැටූ එකක් කියන එක දන්නවනේ ටැටූ එකේ ඉන්ඩිකට් මම මේ නිකන් මතක් වෙච්ච දෙයක් කියන්නේ ටැටූ එකේ ඉන්ඩිකට් මෙහෙම පල්ලෙහාට යන්නේ ලේයර් තුනක් පල්ලෙහාට විතරයි හරියට ගහන කෙනෙක්දී එතකොට ලේයර් තුනක් පල්ලෙහාට ගියා කියලා ලේන්නේ නැත්තම් මෙහෙම මෙහෙම හරි දැනුමක් නැති ටැටූ ගන්න කට්ටිය ලේයර් ගාන ගණන් ගන්න නැතුව ගහනවා හරි ලේයර් කියන එක තේරෙනවා ලේයර් කියන්නේ ස්තර අර කේක් වල එහෙම තියෙන ලේයර් අයිසින් ලේයර් එකට යටින් ලේයර්ස් දෙකක් විතර තියෙනවා ඊට පස්සේ අයිසින් ලේයර් එකට උඩින් තව ලේයර් එකකුයි එහෙම ලේයර්ස් තියෙනවනේ කේක් වල අන්න ඒ වගේ අපින ලේයර්ස් දහස් ගණනකින් හැදලා තියෙන්නේ හැබැයි මේගොල්ලෝ ටිකක් දියුණු නැති කට්ටියක් ඒ නිසා ඩිප්ලෝබ්ලාස්ටික් උඩරිම ලේයර්ස් දෙකයි තියෙන්නේ මේ මේ එක ලේයර් එකක් තියෙනවා ඊට පස්සේ තව ලේයර් එකක් ඇවිල්ලා තියෙනවා ලේයර්ස් දෙකයි උඩරිම තියෙන්නේ ඒ නිසා මේගොල්ලන් කියනවා ඩිප්ලෝබ්ලාස්ටික් කියලා ඒක දැනගාවින් ලියාගන්න නැත්තම් ඔය පිටුව පිටිපස්සේ වගුව පිටිපස්සේ තියෙනවනේ ඊට ඒක ලියාගන්න ඩිප්ලෝබ්ලාස්ටික් කියන එකේ තේරුම ලේයර් දෙකකින් සමන්විත කියන එක හරි ඊට පස්සේ මේකත් අලුත් වචනයක් සීලෝමික් සීලෝමික් කියන්නේ සීලෝමික් කියන්නේ ඇඟේ තියෙනවා කුහරයක් ඒ කුහරයෙන් තමයි කෑම රඳවගන්නේ act as a digestive tract act as a digestive tract මම ඒක ලියන්නම් හරි කොහෙද ලියන්නේ මම මෙතන ලියන්නම් ඒක ඔයගොල්ලෝ මෙතන සීලෝමික් කියන එක ඉස්සරහින් ඕන්න ලියන්න නැත්නම් වීඩියෝ පිටිපස්සෙන් ලියන්න හරි act as a digestive tract ආහාර මාර්ගයේ ලෙස ක්‍රියා කරන කොටස මුංගේ ආහාර මාර්ගයේ ලෙස ක්‍රියා කරන කොටස සීලෝමය කියලා සිංහලෙන් හඳුන්වනවා සීලෝමයක් තියෙන සීලෝම් එකක් තියෙන හැව්ව සීලෝම් කියන එකේ තේරුම තමයි සීලෝමික් කියන්නේ හැව්ව සීලෝම් මේ සීලෝම් මේ සීලෝම් කියන්නේ මේ බලන්න මෙන්න මේ වගේ මේ රතුපාටින් පාට කරලා තියෙන සීලෝම් එක මේ මේක තමයි මේගොල්ලන්ගේ ආහාර මාර්ගය ලොකු ලොකු දේවල් නෑ නෑ අපේ ආහාර මාර්ගය නම් තියෙනවනේ ස්මෝල් ඉන්ටෙස්ටයින් ලාර්ජ් ඉන්ටෙස්ටයින් liver ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා gall bladder හරි pancreas stomach ඒ වගේ තියෙනවා මේගොල්ලන්ගේ එහෙම නෑ කෙලින්ම ආහාර ටික වැටෙන මල්ලක් වගේ එකක් තියෙනවා ඒකට කියන්නේ සීලෝම් කියලා සීලෝම් එකක් තියෙනවා කියන එකේ අදහස තමයි සීලෝමික් කියන්නේ. සීලෝම් එකේ උඩ කෙළවරේ මවුත් එක තියෙන්නේ මේ මවුත්. මුඛ කුහරේ මවුත් කැවිටි එක මුඛ කුහරේ. හරි? මේ මේ පොලිප් ෆෝම් එක ගන්න නැත්නම් මේ 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 ඉන්නේ මුහුදු මලක ව්‍යුහය මේ මං ඇඳලා තියෙන්නේ. හරි? එතන මේ මුහුදු මලේ අර උඩට තියෙන අර නිකන් මල වගේ තියෙන කොටස තමයි මේ තියෙන්නේ මේ යටට සමි වෙලා තියෙන තැන යටින්ම මේ මේ තියෙන්නේ මවුත් එක තියෙනවා. මේ මවුත් එකෙන් ගන්න දෙයක් වැටෙන්නේ මේ සීලෝම් එකට. හරි. මේ තියෙන්නේ මෙඩියුසා ෆෝම් එකේ කෙනෙක්. එහෙම නැත්නම් ජෙලිෆිෂ් ගේ වගේ ගත්තොත් මෙතන තමයි මවුත් එක තියෙන්නේ. ඒගොල්ලන් කෑම යන්නේ මෙන්න මෙතනට. ඒකට කියනවා සීලෝම් කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ there are two forms as medusa and polyp. medusa කියන්නේ ගමන් කළ හැකි. polyp කියන්නේ ගමන් කළ නොහැකි. හරි. වර්ග දෙකක් ඉන්නවා. හරිනේ. ඊට පස්සේ all are predators ඔක්කොම අනෙක් ජීවීන් මත යැපෙන්නේ හරි අනෙක් ජීවීන් මත යැපෙනවා විතරක් නෙවෙයි අනෙක් ජීවීන්ව ගොදුරු කරගෙන ආහාරයට ගන්න වෙන කෙනෙක්ව ගොදුරු කරගෙන ආහාරයට ගන්න කට්ටියක් තමයි මේ
attack small organisms. චූටි සත්තුන්ට attack කරලා to paralyze them using nematoglass. attack කරලා තමයි ආහාරයට ගන්නෙ, අවශ්‍ය ආහාර ලබා ගන්නෙ. to paralyze them using nematoglass. හරි? nematoglass කියන්නේ අන්නර මම පෙන්නුවේ මෙන්න මේ වගේ මේ කෙලවරවල් වල උල්ලුල් වගේ තියෙන පොඩි නිකන් මෙන්න මේ වගේ උලක් වගේ එකක් තියෙනවා. නිකන් හරියට සිලින්ජ එකක් වගේ මේක. හරි? නිකන් අපිට බෙහෙත් විදිහේ මේ වගේ සිලින්ජේ ලිකටුවක් වගේ මොකද කරන්නේ? මාළුවෙක් ළඟට ආපුවම මම වීඩියෝ එකක් දාන්න මේ පාඩම ඉවරුනහම අන්තිමට වීඩියෝ එකක් දාන්න මේගොල්ලෝ කොහොමද මේ ආහාර ගන්නෙ කියලා විදිනවා නිකන් විසක් මාළුවෙ ළඟට ආපුවම මාළුවා නිකන් හොල්මන් වෙලා යනවා නිකන් උට පීනන්නත් අමතක වෙනවා අන්න එතකොට මොකද කරන්නේ කවුද මෝදුමල එයාට අවශ්‍ය සාරය උරාගෙන සමහර විට මාළුවා ජීවත් වුණ අතර ඉන්න ගොඩක් වෙලාවට අවශ්‍ය සාරය ජුට්ටක් උරාගෙන මාළුවා ටික වෙලාවක මාළුවාට සීය හම්බෙනවා මාළුවා පීනලා යනවා හරි සමහර මාළු මැරෙනවා හරි කොහොම හරි මෙයාට එහාට මෙහාට යන්න බෑනේ ඒකයි මේගොල්ලන් නෙමැටොබ්ලාස් තියෙන මේ මෙයාටත් එහෙමයි ජෙලිෆිෂ්ටත් එහෙමයි නෙමැටොබ්ලාස් තියෙනවා හරි හා එතකොට සිමෙට්‍රි එක ගත්තොත් රේඩියල් සිමෙට්‍රි එකක් තියෙන්නේ දැන් නැත්තම් කොහෙන්ද ලියාගන්න රේඩියල් සිමෙට්‍රි කියන්නේ සිංගල තේරුම නම් අරිය සමමිතිය රේඩියල් සිමෙට්‍රි කියන එකේ මන් දෙන තේරුම එහෙමයි කොයි අතර කැපුවත් එක සමාන කැරි දෙකක් ලැබෙනවා රවුම් කේක් කැල්ලක් කියලා හිතන්න රවුම් කේක් කැල්ලක් කොහොම කැපුවත් එක සමාන දෙකක් ලැබෙන්න පුළුවන්නේ මේ අතර කැපුවා මේ අතර කැපුවා මේ අතර කැපුවා මේ අතර කැපුවා එක සමාන කැලි දෙකක් ලැබෙනවා නම් අන්න ඒකට කියනවා රේඩියල් සිමෙට්‍රි කියලා. අරිය සමමිතිය. මේගොල්ලොත් එහෙම ඕනම අතකට කපන්න පුළුවන් සමාන කැලි හම්බ වෙන්නේ. හරි? රීප්‍රොඩක්ෂන් ඇසෙක්ෂුවලි සෙක්ෂුවලි. ඕගලන්ට දැන් රීප්‍රොඩක්ෂන් හැමෝටම උගන්න ඉවරයි. ඒ නිසා ඕගොල්ලෝ දන්න ඇසෙක්ෂුවලි කියන්නේ අලිංගික. ඒ කියන්නේ දෙන්නෙක් සහභාගී වෙන්නේ නැහැ. තනියෙක් කෙනාගෙන් පැටව බී වෙනවා. ඇසෙක්ෂුවලි කියන්නේ ඒක. සෙක්ෂුවලි කියන්නේ ජීවීන් දෙන්නෙක් ඕනේ. දෙන්නෙක් ඉද්දි ඒ දෙන්නාගේ ගැමීට් එකතු වෙලා හැදෙන අලුත් එකෙක් අපි සිංහලෙන් නම් ඕකට කියනවා ලිංගික කියලා. දෙන්නෙක් ඉන්නවනේ. හරි? ලිංගික. හරි. කලින් එක්සැම්පල්ස් කතා කරපු නිසා දන්නවා මේගොල්ලන් එක්සැම්පල්ස් තමයි මෙඩුසලා කියන්නේ ගමන් කරන කට්ටියට ජෙලිෆිෂ්, පොලිප් කට්ටියට සී ඇනිමල්, කොරල් පොලිප්, හයිඩ්‍රා වගේ ගන්න පුළුවන්. පැහැදිලිනේ? පත්තෑ පණුව කියන්නේ පණුවේ හරි පත්තෑයගේ හැඩේ වගේ තියෙන්නේ හරි ඔයගලන්ට පුළුවන් ඔයගලන්ට ටෙක්ස්ට් බුක් එක ගත්තොත් පත්තෑ පණුව බලාගන්න පත්තෑ නෙමෙයි පටලවා ගන්න එපා හරි අර්ත් වර්ම් කියන්නේ ගැඩවිලා ඔය පස්සේම හරද්දි උදැල්ලෙන් කොටද්දි ඔය දෙකට හිම කැපෙන්නේ පණුවේ හරි අන්නේ දෙකට කැපෙන්නේ හැමතිස්සෙම ගැඩවිලා අර්ත් වර්ම් හරි මේ මෙතන බිඳුවර දෙකක් තියෙනවා ළමයි මේ බලන්න මේ ඉන්නේ මොනවාද අපේ ලීච් කූඩැල්ල හරි ඔය සීත පැතිවල එහෙම යද්දි කකුල එල්ලිලා ලේවුරා බොනවා කියන්නේ ඔය කූඩැල්ල හරි මේ ඉන්නේ ගැඩවිලා ඔය පස්සස්සේ ඉන්නේ හරි ඔය ඉන්නේ ගැඩවිලේ එතකොට මංගාව නෙරිස් කියන පින්තූරේ නැහැ පත්තෑ පණුව එයා ගත්තොත් එයා ඉන්නවා ඔය ටෙක්ස්ට් බුක් එකේ හරි මේ පණුව ගැන දැන් අපි කතා කරන්න යන්න ලීඩා living environment එකේ ඒගොල්ලන්ගේ dam soil කියන්නේ මේ නිකන් මඩ සහිත පස marine කරදියේ හරි fresh water මෙරිදියේ ඉන්නවා හරි body shape එක ගත්තොත් triploblastic කොහෙන් ලියාගන්න triploblastic කියන්නේ දැන් නැත්තම් අර කලින් එක්කෙනා nidaria diploblastic නේ diploblastic කියන්නේ layers දෙකයි triploblastic කියන්නේ layers තුනක් තියෙන කට්ටිය layers තුනක් හරි ඇඟ හැදෙලා තියෙන ලේයර්ස් තුනකින්. ඒ කියන්නේ හැම ලේයර්ස් තුනක් තියෙනවා. ලේයර්ස් තුනක්. There are three layers. හරි? Three layers. හරි. ඊට පස්සේ pores are slender. Slender කියන්නේ සිහින්. Worm like body shape. හරි? ඒ කියන්නේ
පණුවෙක් වගේ දේහ ආකාරයක් දරනවා. ඉතින් පණුවන්ට පණුවන් ආකාරයේ දේහයක් තියෙන්න ඕනේ නැතුව නර්ගලී වගේ තියෙන්න බෑනේ. ඇඟ හරි ස්ලෙන්ඩර් සිහින් වර්ම් ලයික් බොඩි. හරි. බොඩි ඉස් ඩිවයිඩඩ් ඉන්ටු සෙග්මන්ට්ස්. හරි. ඇඟ කැලි වලට කැඩිලා තියෙන්නේ. කොටස් වලට කැඩිලා. ඒ කියන්නේ මේ බලන්න ඔයාලා මේ හැකරල් එකේ හැම බැලුවොත් එහෙම මේ ඔයගලන් දකින්න ලැබෙයි. හරි. මොනවාද? සෝරි හැකරල් නෙවෙයි. ඔය සාමාන්‍ය ගැඩවිලක් එහෙම ගත්තොත් එහෙම දකින්න ලැබෙයි. නිකන් සෙග්මන්ට්ස් වලට කැඩිලා. ඒ කියන්නේ නිකන් වලල වලල වගේ එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒක මෙහෙමයි. දැන් හිතන්නකෝ මට මේක පෙන්නන්න විදිහක් නැහැ. ගැඩවිලේ ඇර්ත්වර්ම් කෙනෙක් අරගෙන මෙහෙම දිගට අදිනවා. ඇදලා ලෑල්ලක වගේ ඌව තියාගන්නවා. මැරිච් එකෙක් කියලා හිතන්නකෝ. කරන්න නම් අප්‍රසන්න ඇති. ඒ නිසා කරලා පෙන්නන්නේ නැහැ. බය වෙන්න එපා. නිකන් මවා ගන්න. එයාගේ උඩ මේ කියන්නේ දැන් මෙහෙම පණුව අරගෙන. හරි? මෙහෙම දිගට පණුව තියාගෙන කාට හරි අල්ල ගන්න හරි කියලා පණුවව මැරිච් එකෙන් නම් ඌ ආයේ එතෙන් නැහැනේ. තියලා පේපර් කට එකක තුඩ අරගෙන පණුව උඩින් මෙහෙම මේ පණුව උඩින් මෙහෙම පොඩි ලේයර් එකක් කපනවා. කපලා ඒ උඩම ඉවත් කරාම ඒත් පේනවා කැලි කැලි වලට කැඩිලා වගේ මෙන්න මේ වගේ. හරි. ආයේ පේපර් කට එකේ සිහින් කොටසක් අරගෙන ආයේ උඩ ලේයර් එකක් ඉවත් කරොත් එහෙම ආයේ යට බැලුවොත් එහෙම මෙන්න මේ වගේ කැලි කැලි වලට කැඩිලා. ඒකේ තේරුම මොකද්ද? උඩින් විතරක් නෙවෙයි යටිනුත් ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරනොත් ඉන්ටර්නල් බොඩි එකේ මේගොල්ලෝ සෙග්මන්ට්ස් වලට කැඩිලා තියෙනවා. හරි. ඒ නිසා මෙහෙම කියනවා. බොඩි ඉස් ඩිවයිඩඩ් ඉන්ටු සෙග්මන්ට්ස් ඉන්ටර්නලි ඇන්ඩ් එක්ස්ටර්නලි සෙග්මන්ටඩ් බර්ම්ස් කියලා කියනවා. හරි. ඉන්ටර්නලි ඇන්ඩ් එක්ස්ටර්නලි. ඉන්ටර්නල් කියන්නේ ඇතුලෙන් එක්ස්ටර්නල් කියන්නේ පිටින්. ඒ නිසා මේගොල්ලන්ට කියනවා සෙග්මන්ටඩ් බර්ම්ස් කියලා. දැනට ඩාවලට කියන තව නමක් තමයි සෙග්මන්ටඩ් බර්ම්ස්. හරි. හරි. සිමෙට්‍රි එක ගත්තොත් බයිලැටරල් සිමෙට්‍රි එකක් තියෙන. ඒ කියන්නේ සමාන කොටස් දෙකකට කැපෙන්නේ එකම එක වෙලාවකදී විතරයි. දැන් උදාහරණයක් විදිහට මේ රූපේ ගත්තකො මේ රූපේ ඕන අතරට කපන්න බෑනේ. සමාන කොටස් දෙකක් ගන්න. සමාන කොටස් දෙකක් ගන්න මෙන්න මේ අතර කැපුවොත් විතරයි පුළුවන්. ඒ වගේ මේගොල්ල සමාන කොටස් දෙකක් ලැබෙන්නේ එක අතකට කැපුවොත් විතරයි. ඒ නිසා බයිලැටරල් සිමෙට්‍රි එකක් තියෙන කියලා සමමිතිකත්වය ගැන කියනවා. අර කලින් කට්ටිය නම් රේඩියල් සිමෙට්‍රි ඕන අතකට කැපුවම සමාන කොටස් දෙකකට බෙදෙනවා. හැබැයි මෙයාව මෙහෙම කැපුවා කියලා සමාන කොටස් දෙකකට බෙදෙනවද? නැහැ. මෙයාව කපන්න පුළුවන් මෙන්න මේ ආකාරයට නේ. බයිලැටරල් සිමෙට්‍රි එකක් තියෙන එක ආකාරයක් විතරයි. රිප්‍රොඩක්ෂන් ඇසෙක්ෂුවල් සෙක්ෂුවල් කියන දෙකම කරනවා. හරිනේ. ඇසෙක්ෂුවල් සෙක්ෂුවල් කියන දෙකම කරනවා. එක්සැම්පල්ස් කලින් කිව්වා. එහෙනම් නිකන් තේරෙනවා. ඔකේ ළමයි. Our next column is mollusca. Mollusca. අපි example බලලිමු mollusca වලට. ඔය ඔයගොල්ලෝ දන්නවද නැහැ? ගොළුබෙල්ලා, snake, slug. හරි. මම ලියලා ඉන්නම්කෝ. හරි. මේකනේ snake, ගොළුබෙල්ලා, slug, හංගොල්ලා. අර ගොළුබෙල්ලා වගේම ළමයි කට නැති එක හංගොල්ලා කියන්නේ. හරි. bivalve බයිගා දෙපියන් බෙල්ලා හරි ඊට පස්සේ කටල් ෆිෂ් දැල්ලා කයිටන් අටකියල්ලා ඔක්ටපස් කියන්නේ බූවල්ලා ඔන්න ඔය වගේ කට්ටිය තමයි මේකට අයිති. ඉතින් ඕගලන්ගේ අතේ වැඩේ තියෙනවා මේකට උනන්දු නම් ඔය සත්තු මොලුස්කා කියලා සර්ච් කරන්න පුළුවන් Google එකේ නැත්නම් මේ වෙන වෙනම මේ සත්තු සර්ච් කරලා බලන්න පුළුවන් ඕගලන්ට. YouTube එකේ වීඩියෝස් බලන්න පුළුවන්. ඔය නම් සර්ච් කරපුවාම ඉන්න මේව පෙන්නනවා. හරි. එතකොට මේ ඉන්නේ ගොළුබෙල්ලෙක්. ඔයගොල්ලෝ දන්නවනේ ගොළුබෙල්ලවන. හරි. ගොළුබෙල්ලා. හරි. ඔන්න ගොළුබෙල්ලා. මේ කටල් ෆිෂ්. හරි. දැල්ලෙක්. හරි. දැල්ලා. දැල්ලෝ නම් ආහාරයට ගන්නව නේ ළමයි. දන්නවා ඇති. මේ ඉන්නේ බූවල්ලෙක්. හරි. ඔක්ටොපස්. හරි. ඉතින් ඔය වගේ ඔයාලට පින්තූර කියන එක නම් මේ හොයාගන්න පුළුවන් Google search කරලා. දැන් අපේ smartphone එක තියෙනවනේ කොහොමත් මේ video බලන්න phone එකෙන්නේ. එතකොට මේ මොලුස්කා කියන්නේ කවුද? ඇඟ හරි මෘදු කට්ටිය. මෘදු soft ඇඟක් තියෙන කට්ටිය. එබෙන නිකන් marshmallows වගේ එබෙන ඇඟක් තියෙන කට්ටිය තමයි මොලුස්කලාට අයිති. නිකන් මේගොල්ලෝ
සී මොලුස්කා නම් ඒ කියන්නේ මොහොතේ ජීවත් වෙන මොලුස්කා වර්ග නම් ආහාරයට ගන්නවා. අර හපත් ඉතිනම් අර එබෙන ගතියක් තියෙනයි ඒගොල්ලන්ගේ. හරි දැල්ලෝ එහෙම ආහාරයට ගන්නවනේ ඔයගොල්ලෝ දන්නවා. ඔය ස්ලග් ලහඟු වල පවා ආහාරයට ගන්නවා භූතානය වගේ රටවල් වල නම්. මේ සුප් එහෙම හදලා. හරි. ඔයාලට පුළුවන් ඕන නම් මේ වැස්ස කාලේ හංගොල්ලෝ ඉන්නවා සුප් එකක් එහෙම හදා ගන්න ඔය ගස් වලින් එකතු කරලා උණු වතුර එකකට දාලානේ. එළවලු ටිකක් එහෙම දාලා අංගවල පාවෙන සුභයක් හදා ගන්න පුළුවන්. හරි. මෘදු දේහ දරන්නේ මොලුස්කා සිංහලෙන්. හරි. කොහොමද මේ මොලුස්කල ඉන්න තැන් living environment terrace steel භූමිය ඉන්නවා fresh water ඉන්නවා marine ඉන්නවා. හරි. කරදියේත් ඉන්නවා. ට්‍රිප්ලෝබ්ලාස්ටික් ඇඟේ layers 3යි. soft bodied animals ඇඟ හරි soft. හරි. The body is divided into head, muscular foot and visceral mass. අර වගේ segments වලට බෙදලා නැහැ. කලින් එනලිදා වගේ. හැබැයි කොටස් තුනකට තියෙනවා. The body is divided into head, muscular foot and visceral mass. Head කියන්නේ හිස, muscular foot කියන්නේ පේශිමේ පාදේ. මේගොල්ලන් ඇඟේ ළමයි ඔයගොල්ලෝ බලන්න ගොළු බෙල්ලේ ගමන් කරන දිහා. ඇඟේ පාදයක් තියෙනවා. ඒ කියන්නේ වෙනම පාදයක් විදියට නැහැ. යට කොටස, හරි? යට කොටසේ එයා පාදයක් වගේ යට කොටසේ සම තමයි මෙහෙම ඉස්සරහට ගමන් කරන්නේ. යට කොටසේ සම. හරි. ඒ හැම පාදයක් විදියට හැදිලා තියෙන නිසා අපි කියනවා ඒකට මස්කියුලර් ෆුඩ් කියලා. උඩ තියෙන අර කට්ට වගේ කොටසේ තියෙන කොටසට අපි කියනවා විසෙරල් මාස් කියලා. මේ හරියට හිස තියෙනවා හෙඩ්. හරි. ඕගලන්ට එක රූපකින් පෙන්වුවොත් එහෙම මෙලියන්නේ හෙඩ් තියෙනවා ඔයාලට පේනවා විසෙරල් මාස් එක පේනවා මස්කියුලර් ෆුඩ් එකක් පේනවා මං හිතන්නේ නේ හරි එහෙනම් ඒකත් පැහැදිලියි දැන් මෙලම සිමෙට්‍රි එකක් ගත්තොත් මේගොල්ලෝ දෙකට කපන්න පුළුවන් එක පාරක් විතරයි එක අතකට විතරයි ඒ නිසා ඒකට කියන බයිලැටරල් සිමෙට්‍රි එකක් කියලා කටපාඩම් කරන්න දෙන්නේ ළමයි මේව එච්චර දැන නැහැ reproduction asexual sexual ඒ කියන්නේ තනි ජීවියකින් පැටව බිහි වෙනවා ජීවීන් දෙදෙනෙක් සහභාගී වෙලා පැටව බිහි කරන්න පුළුවන් ලිංගික සහ අලිංගික කියලාත් කියනවා හරි මේකට සම්බන්ධ නැති වෙනත් කාරණයක් මේකේ තියෙනවා ඒ තමයි there are unisexual organisms unisexual unisexual most of them are unisexual unisexual කියන්නේ ඒකලිංගිකයි ඒකලිංගිකයි කියන්නේ අපි වගේ එක්කෝ ගැහැණු එක්කෝ පිරිමි ඒක ඉන්නේ අර කලින් වර්ග දෙක නිඩාරියා ඇනලිඩා එහෙම හොයාගන්න බෑ බයිසෙක්ෂුවල් ඒ කියන්නේ ඒගොල්ලෝ ගැහැණුද පිරිමිද කියලා හොයාගන්න බෑ මේගොල්ලෝ එහෙම නෑ ගොඩක් අය යුනිසෙක්ෂුවල් හරි යුනිසෙක්ෂුවල් ඒකලින්ගය ඒ කියන්නේ පිරිමිද ගැහැණුද කියලා වෙන් කරලා අඳුරගන්න පුළුවන් ඕගලන්ට මේ වචන තේරෙන්නේ නැත්තම් සිංහලෙන් හරි ලියාගන්න නෝට් එකේ පිටිපස්සේ යුනිසෙක්ෂුවල් කියන එකේ තේරුම මොකද්ද පිරිමිද ගැහැණුද මේස වෙන් කළ හඳුනාගත හැකි වීම එක්ක පිරිමි නැත්තම් ගැහැණු අය ඉන්නේ මේ ජීවීන් වලගේ ඒක හරි මෙතන එක්සැම්පල් ටික දෙන්න නේද ඒකත් කතා කරලා ඉවරයි next column arthropoda මේකට අයිති මෙන්න මේ වගේ එකක් කියලා මම එක්සැම්පල් ගත්තොත් insects ලා insect කියන්නේ එක්සැම්පල් එක නෙවෙයි ඒගොල්ලෝ insects ලා කියන්නේ කෘමීන්ටනේ එතන ක්‍රොමීන් කියන්නේ වර්ගයක්නේ හරි ක්‍රොමීනුත් මේකටයි ඇයි කාටද ආර්ත්‍රපෝඩා කියන කට්ටියට හැබැයි ඔයාලගේ එක්සැම්පල් එකක් ගමොත් ඉන්සෙක්ට්ස් කියලා ලිව්වොත් වැරදි ඉන්සෙක්ට් කියන්නේ තනි සතෙක් නෙවෙයිනේ එක්සැම්පල් කියලා අහන්නේ තනි එක්කෙනෙක් තනි වර්ගයක් ගැන එතකොට ඉන්සෙක්ට්ස්ලා ඕන කෙනෙක් මේකට අයිති එතකොට ඔයාලට ඉන්සෙක්ට්ලා ගන්න පුළුවන් බටර්ෆ්ලයි බටර්ෆ්ලයි කියන්නේ සමනලයා මොස්කිටෝ කියන්නේ මදුරුවා බී මීමැස්සා ක්‍රිකට් කියන්නේ පළඟැටියා ග්‍රාස් හොපර් තනකොළ බෙස්තා ඔය වගේ ඕනම ඉන්සෙක්ට් කෙනෙක් මේකට අයිති. ඒතකොට ඉන්සෙක්ට් කෙනෙක් ඔයාලට මේකට එක්සැම්පල් හැටියට ලියන්න පුළුවන්. හැබැයි එක්සැම්පල් ලියද්දී හොඳට මතක තියාගන්න තනි වර්ග ලියන්න එපා. හරි. එක්සැම්පල් අහන්න. හරි. ඒතකොට ස්පයිඩර්, ස්පයිඩර් කියන්නේ මකුළුවා, ස්කෝපියන්, ගෝනුස්සා, හරි? මිලිපීඩ්, හැකරැල්ලා, සෙන්ටිපීඩ් කියන්නේ පත්තෑ. හරි? ප්‍රෝන්, ඉස්සා, ක්‍රැබ්, කකුළුවා, බානකම් කියන්නේ මේ බෙලියනයා කියන එක. හරි? ඉතින් මේ කට්ටි එක්සැම්පල් ගන්න ස්පයිඩර්ස්, ස්කෝපියන් මේ මේගොල්ලෝ කොහොමද හොයාගන්නේ? මේගොල්ලෝ හොයාගන්නේ මෙහෙමයි ළමයි.
කෘමි සත්තු මේ මකුළුවෝ ගෝනුස්සෝ හැකරල්ලෝ වත්තෑයෝ ඉස්සෝ කකුළුවෝ ඒ වගේ කටි බානක Google search කර බලන්න ෆොටෝ එක කොහොම හරි මේගොල්ලන්ගේ ගාව තියෙන කකුල් joints වලින් තියෙන්නේ joint links හරි කියන්නේ මේ අපෙත් තියෙන joints මේ අපෙත් තියෙන joints මේ මේ කරකැවෙන තැන් මේ වැලමිට joints හරි මෙතන joints මේ ඇඟිලි අතර joints හරි joints තියෙනවා අපි හැබැයි vertebrates ලානේ ඒ නිසා අපිව ගන්න බෑ මේ invertebrate column මේ invertebrates ලා යටතේ jointed legs jointed hands ඒ කියන්නේ jointed limbs තියෙන කට්ටියට කියනවා arthropoda කියලා හරි arthropoda හරි අපි මුලින් නම් බලමු ඊට කලින් මම මේ වචනේ තේරුම කියන මේ එක මේ poses poses jointed limbs මේකෙන් තියෙන joint තියෙන limbs මේ තියෙන joint එක මේ තියෙන joint එක හරි joints හරි ඔයාලා බලන්න මකුළුවෙක් ගත්තොත් හැකරල්ලෙක් ගත්තොත් එතකොට පත්තෑයෙක් ගත්තොත් එතකොට මේ කැරපොත්තෙක් ගත්තොත් කොක්රෝච් මෙතන දෙනවා හරි ඉන්සෙක්ට්ස් ලායකට කොක්රෝච් හරි ඕනනම් ලියා ගන්න මොකක් කොක්රෝච් කියන්නේ කැරපොත්ත ඒගොල්ලන් ජොයින්ට්ස් තියෙනවා කකුල්වල හරි ඔයාලගේ රූපේකුත් තියෙනවා ඒක ජොයින්ට් මාක් කරලා ඔයගලන්ගේ ටියුට් එකේ බලන්න පුළුවන් poses jointed limbs ඒ දේරුම තමයි මේ ආර්ත්‍රෝපෝඩ කියන වචනේ හැදලා දෙන්නේ ආර්ත්‍රෝ කියන්නේ ජොයින්ට් පෝඩා කියන්නේ legs jointed legs හරි හා දැන් අපි මුලින්ම බලමු living environment එක marine වෙන්න පුළුවන් කඩිය fresh water මිරිදිය terrestrial කියන භූමිය වෙන්නත් පුළුවන් triploblastic දැන් දන්නවා තේරුම layers 3යි body is made up with 3 layers body is made up with 3 layers ඕන bracket ඇතුලේ ලියා ගන්න පුළුවන් coelomi හරි coelom එකක් තියෙනවා හරි having a coelom coelom කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා coelom is a hello like structure hello h o l l o w hello කියන්නේ මේ සිදුරක් වගේ හරි hello like structure act as a digestive tract ආහාර මාර්ගයේ ලෙස ක්‍රියා කරන සිදුරක් පවතිනවා coelom කියන්නේ ඒකට coelomic කියන්නේ having a coelom ඒක තවත් විස්තර කරනවා නම් මම මෙහෙම කියනවා අය මතක තියාගන්න කොහෙන් හරි ලියා ගන්න ඕන coelomic means having a coelom තවත් විස්තර කරමු coelom is a hollow like structure hollow like structure that act as a digestive tract හරි කැමතිනම් කෙනෙක් ලියා ගන්න පුළුවන් ඊට පස්සේ poses jointed limbs එකත් හරි body structure එක ගත්තොත් ළමයි අනේ පොඩකින් දැන් මේ body shape එක ගැන මෙච්චර නෙවෙයි තව තියෙනවා කතා කරන්න මම මේ ටික මකලා මේ ටික ලියලා කතා කරන්නම් විනාඩියක් දෙන්න හරි යන්න අපි body shape එක ගැන කතා කර කර හිටියේ කොටසක් කියන ඉඳමදි වුන නිසා ඒ කොටස මකලා දැන් මේ අලුත් කොටසක් ලියුවේ හරි body segmented and several segments body segmented එක කොටස් වලට කැඩලා තියෙනවා and several segments collectively form segments ටිකක් එකතු වෙලා හැදිලා තිනවා form හැදිලා තිනවා functional segments ක්‍රියාවක් කළ හැකි segment එකක් එක කොටස් වලට කැඩලා තිනවා ඒ කොටස් කීපයක් එකතු වෙලා ක්‍රියාවක් කළ හැකි වෙනම segment එකක් හැදිලා තිනවා එහෙම එක ඒ segments වලට කියනවා tagma කියලා tagma කොටස් තුනයි head thorax abdomen head කියන්නේ හිස thorax කියන්නේ උරස උරේස කියලා කියනවා උරස හරි abdomen කියන්නේ යටිබඩ හරි abdomen මේකලා කියන යටිබඩ කියලා බඩ කියලා දෙකක් නැහැ තනියම ඒ කියන්නේ බඩ කියලා ගන්න පුළුවන් හරි ඔයාලට ඒක කොටස් ටික පෙන්වුවොත් එහෙම ළමයි මෙන්න තියෙනවා head ඔයාලට පේනවා thorax හරි abdomen පේනවා අර jointed limbs වෙනම පෙන්වලා තියෙනවා ඒ කියන්නේ කොටස් වලට කැඩලා කියලා ඒත් ඇඟේ tagma tagma වලටයි තිය කොටස් තුනයි head thorax abdomen හරි එතකොට tagma කියන්නේ මොකද්ද tagma කියන එකේ තේරුම තමයි body segment කොටස් වලට කැඩලා several segments collectively form ඒ segments කීපයක් එකතු වෙලා collectively form වෙලා functional segment එකක් හැදලා තියෙනවා ඒකට තමයි tagma කියලා කියන්නේ හරි tagma there are three parts head thorax and abdomen hari ඊළඟට there is a chitinous cuticle on the body chitinum
අපිචර්මයක් සිංහල වචනේ. කයිටිනමේ අපිචර්මයක්. මෙහෙමයි ළමයි. ඔය යුද්ධයට යද්දි යුද ඇඳුම් අඳිනවා නේද ඔය රජ කතාවල එහෙම. හරි? යුද්ධයට යද්දි යුද ඇඳුමක් අඳිනවා. අපිට ආවරණයක්. අපේ හැමට ආවරණයක්. මොකටද? අපේ හැම ආරක්ෂා කරගන්න ආයුධයක් එහෙම වැදුනොත් යුද්ධ කරන කට්ටිය ඇඳගෙන යන්නේ. මෙහෙම ඇඳුමක් හරි. මේ අත්වලට පළඳලා එහෙම දාලා යුද්ධ කරන කට්ටිය මේ පපුවේම වැහෙනවද ඇඳගෙන යන්නේ. ඒ වගේ හැම දැන් අපේ යට තියෙන හැමට ආවරණයක් විදියටනේ. ඒ වගේම ආත්‍රපෝඩා කට්ටිය නිකන් කල්පනා කරලා බලන්න ඔය මේ 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 ඉන්සෙක්ට්ස්ලා ඔය මේ පොඩි පොඩි කෘමි සත්තු හරි ඒගොල්ලන් උව නිකන් අර තැලුවොත් එහෙම තලන්නේ නේ කරස් ගන්න සද්දෙත් එක්ක නේද ඇයි ඒ ඒ අර පොඩි වෙන වටේ ආවරණේ නිකන් අර ඔය ඇවිල්ලා වදින්නේ ඔය ජනෙල් වල එහෙම ටෙක් ගාල වදින්නේ හරි මේ නිකන් සද්දෙකුත් එක්ක ජනෙලේ ඇයි ඒගොල්ලන්ගේ හැම නෙවේ තියෙන්නේ වටේ ආවරණයක් තියෙන්නේ නිකන් යුද ඇඳුමක් වගේ එකක් ඒ කියන්නේ ඒගොල්ලන් ආරක්ෂා කරනවා ඒ ආවරණය ටිකක් හයිය හැමක් නේද තියෙන්නේ දැන් ඔය හමක් නෙමෙයි හයිය ආවරණයක් තියෙන්නේ දැන් ඔයාලා ගත්තොත් පත්තෑය ගත්තොත් එහෙම පත්තෑයගේ නිකන් නිකන් හයියයි ඒකනේ වටේ ආවරණේ ඒකනේ උන් මරද්දී එහෙම අර තවද්දි කරස් ගන්න සද්දය එන්නේ හරි දැයිස කයිටිනස් කියුටිකල් ඒක හැදිලා තියෙන්නේ කයිටින් කියන දෙයෙන් කයිටින් එනිසා තමයි කියන්නේ කයිටිනස් කියුටිකල් කියුටිකල් කියන්නේ වටේ ආවරණය කියන එක ඔන් ද බොඩි ඉට් ඇක්ට් ඇස් ඇන් එක්සෝස්කෙලිටන් එක්සෝස්කෙලිටන් කියන්නේ බාහිර ආවරණයක් ලෙස ක්‍රියා කරනවා හරි බාහිර ආවරණයක් ලෙස ක්‍රියා කරනවා සම්පෝසස් ස්පෙෂල් වින් සමහර වර්ගවලට වින්ස් ක්‍රියාපත් තියෙනවා හරි හරි ක්‍රියාපත් තියෙනවා හරි ඔයාලා දන්නවා දැන් පත්තෑට ක්‍රියාපත් නැහැ නේ උඹේ අම්බට දැකලා තියෙනවා නැහැනේ හරි හැබැයි කොක්රෝච් ක්‍රිකට් ග්‍රාස් හොපර් මොස්කිටෝ බී ඒ වගේ කට්ටියට ප්‍රියාපත් තියෙනවා වින්ස් කියන්නේ ප්‍රියාපත් හරි බොඩි ස්ට්‍රක්චර් එක මම දැන් පෙන්වුවා පින්තූරේ හරි හෙඩ් තොරැක්ස් ඇබ්ඩෝමන් කියලා පෙන්වුවේ හරි සිමෙට්‍රික් ගත්තොත් ඒකවල සමාන කොටස් දෙකකට කපන්න පුළුවන් එක විදිහකට විතරයි බයිලැටරල් සිමෙට්‍රි එකක් තියෙන්නේ හරි රීප්‍රොඩක්ෂන් ගැන කතා කරද්දී එහෙම ඒගොල්ලන්ට තියෙන්නේ සෙක්ෂුවල් රීප්‍රොඩක්ෂන් නමයි මේ අන්තිම පොයින්ට් එක සෙක්ෂුවල් රීප්‍රොඩක්ෂන් තමයි තියෙන්නේ ඒ කියන්නේ ජීවීන් දෙදෙනෙක් සහභාගී විය යුතුයි ඒගොල්ලන්ගේ රීප්‍රොඩක්ෂන් කාර්යයට හරි ගැහැණු පිරිමි දෙන්නේ හරි ඊට පස්සේ හොඳව කියනවා සෙපරේට් දෙයර සෙපරේට් මේල් ඇන් ෆීමේල් ඕගනිසම් මේල් ඇන් ෆීමේල් සෙපරේට්ලි අඳුර ගන්න පුළුවන් ඒකම තමයි ළමයි මම යුනිසෙක්ෂුවල් කිව්වේ යුනිසෙක්ෂුවල් කියන්නේ තනි ජීවියෙක් ගත්තොත් එයා එක්ක පිරිමි නැත්තම් ගැහැණු වෙන්න ඕනේ ඒකනේ විස්තර කරලා තියෙන මේ දෙයර සෙපරේට් මේල් ඇන් ෆීමේල් ඕගනිසම් ඒ දේරුවම දෙන තව වාක්‍ය තමයි යට ලියලා තියෙන අර වචන දැක්කොත් බය වෙන නිසා තමයි ඒවා දාලා තියෙන්නේ ෂෝ සෙක්ෂුවල් ඩිමෝෆිසම් හරි ඩයිමෝෆිසම් කියලත් කියන ඩිමෝෆිසම් කියලත් කියන ෂෝ සෙක්ෂුවල් ඩිමෝෆිසම් ඒ කියන්නේ ලිංගික ද්විරූපතාව ඕන කෙනෙක් ලියා ගන්න පුළුවන් සිංහලෙන් ලිංගික ද්විරූපතාව ලිංගික ද්විරූපතාව කියන්නේ තර කතාවම තමයි මොකද්ද ගැහැණු පිරිමි ලෙස වෙන් වෙලා පේනවා කියන එක සෙක්ෂුවල් ඩිමෝෆිසම් හරි ගැහැණු අය වෙනම view එකක් විදියට පිරිමි අය වෙනම view එකක් විදියට වෙන් වෙලා පේනවා කියන එක හරි අපි කලින් examples කතා කරා ඒකට අත්‍ය කොට ඉවරයි next one එකයි නෝඩ මේටා එකයි නෝඩ මේටා කියන්නේ අලුත් group එකක් ඔයගලන්ට මේ date වල දිගන් මේක ගැන ඉගෙනගෙන නැහැ එකයි නෝඩ මේටා කියන්නේ මෙන්න මේ වගේ example ටිකක් මේකේ තියෙන්නේ starfish හරි පසෙන්ගිල්ල කියන්නේ starfish හරි දැකලා ඇති ඕගොල්ලෝ ගොඩක් කලාට ඔය කැලණිය වෝටර් වර්ල්ඩ් එකේ ගියාම starfishලා හරි ලස්සන දිනනවා ඉස්සර මේ උඩුගම්බල walking path එකෙත් හිටියා starfishලා අර walking path එකේ අර මේ යනතරම තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකේ ඒක සී කියුකම්බර් මුහුදු කැකිලි කියලා කියනවා සී කියුකම්බර් සී අර්චින් කියන්නේ ඉකිරියා වචන ලියාගෙන මම රූප පෙන්නනවා ඉකිරියා සී ලිලි කියන්නේ මේ මුහුදු ලිලි වල හරි මේ තියෙන රූප මේ දැන් මම පෙන්වන්න හදන්නේ පසැඟිල්ල ඔන්න බලන්න පසැඟිල්ල එහෙම නැත්නම් ස්ටාර්ෆිෂ් හරි ස්ටාර්ෆිෂ් දැකලා ඇතිනේ පොඩක් ඒගොල්ලෝ වටේ හැම බලන්න කියන්නේ ස්පයින් ලයික් බොඩි ෂේප් කියලා අපි ඔකට කියනවා කියන්නේ හැම පොඩක් නිකන් කඩතොළු වගේ තියෙනවා දැකලා තියෙනවද
හරි. ඊට පස්සේ මම පෙන්වන්න හදන්නේ සී කියුකම්බර්. සී කියුකම්බර් කියන්නේ මේ මුහුදු කැකිරි වලට. හරි. ඔය මුහුදු කැකිරි. හරි. ඊට පස්සේ මම පෙන්වන්න හදන්නේ සී අර්චින් ඉක්‍රියා. ඉක්‍රියා කියන එකව දැකලා ඇති. නියම් බෝලයක් වගේ කටු කටු තියෙනවා. හරි. ඉක්‍රියා. හරි. ඔයාලට තව ලස්සන පින්තූර Google search කරොත් බලන්න පුළුවන්. මේ ඉක්‍රියා වගේ හැඩයට සෙල්ලම් භාණ්ඩයක්වත් අතලා තියෙනවා මම ඔය දැකලා තියෙනවා ළමයි අතේ තියෙනවා වතුර පිරෝලක් ඔය gold dust එහෙම ඇතුල තියෙනවා light උත්පත් වෙනවා හරි බිම ගහපුවා මේ CHN හරි මේ මෝ හරි විසයි මුගේ කටුව එහෙම යනවා මිනිස්සු මැරෙනවා පව මං අහලා තියෙනවා චීනෙ එහෙම හරි මේ ඉන්නේ මුහුදු ලිලි සී ලිලි හරි සී ලිලි හරි එතකොට මේගොල්ලන්ගේ අනිත් කාරණා ටික කතා කරනවා නම් මෙතන කතා කරලා ඉවරයි. ලිවිං එන්වයරන්මන්ට් එක ඕල්ලා මැරයි. ඒ කියන්නේ මුහුදු වතුරේ විතරයි ජීවත් වෙන්නේ. බොඩි ෂේප් එක ගත්තොත් ට්‍රිප්ලෝබ්ලාස්ටික්. දැන් දන්නවා බොඩි ඉස් මේඩ් අප් ඉන් 3 ලේයර්ස්. හරි? සීලෝමින් කියන්නේ හැවින්න සීලෝ. හරි? ඒකත් දන්නවා. බොඩි සෙපරේටඩ් ඉන්ටු 5 රේඩියල් ආම්ස්. ඇඟ ආම්ස් පහකට බෙදලා තියෙනවානේ. 5 රේඩියල් ආම්ස්. හරි? සමානව පැතුණු ආම්ස් පහකට බෙදලා තියෙනවා. හරි. Possess a sharp spiny body covering. Sharp තියුණු spiny උල් සහිත body covering එකක් තියෙනවා. තියුණු උල් සහිත body covering නම මේගොල්ලන් හැමතිස්සෙම තියෙන්නේ. හරිද? Body star shape එකකින් ඉන්නවා, cylindrical ඉන්නවා, cylinder ආකාර හැඩේ, or flower like shape එකක් තියෙනවා. Flower like කියන්නේ මලක් වගේ හැඩය තියෙන කට්ටියක් ඉන්නවා. හරි. ඊට පස්සේ මේගොල්ලන්ගේ බලන්න body structure එක මෙන්න මම පින්තූරයක් පෙන්වනවා. ඇතුලේ විශේෂ මාර්ග වගේ තියෙනවා වෝටර් වැස්කියුලර් සිස්ටම් ජල නල පද්ධතියක් තියෙනවා ළමයි අපේ ගෙවල් වල බිම යටින් යන්නේ මේ ටැප් ලයින් එකේ බට හරි එතකොට ටැප් ලයින් එකේ බට යනවා වගේ මේගොල්ලන්ගේ ඇතුලේ වතුර වගේ යන මාර්ගයක් තියෙනවා වතුර ගමන් කරන මාර්ගයක් තියෙනවා රේඩියල් ආම්ස් ටික ඔයාලට පෙන්ලා තියෙනවා ඒ කියන්නේ ඇඟිලි පහක් වගේ තියෙන එක ඒවල උල් උල් වගේ තියෙනවා පොඩ්ඩක් ලං කරලා බලුවොත් එනේ මෙන්න මේ හරීමේ මේ මම ඇඟිල්ල තියපු දැන උල් උල් වගේ තියෙනවා ඇත්තටම මෙහෙම තියෙනවා මේ උල් උල් වගේ තියෙනවා හරි හරි දැන් බෝඩ් එකට එන්නකෝ මේ දෙන්නේ මේ උල් උල් වගේ තියෙනවා මෙන්න මෙහෙම මේ මම මෙතන ඇඳලා තියෙනවා උල් උල් වගේ තියෙනවා හරි ඊට පස්සේ මේකේ තව බොඩි ෂේප් එක ගැන කියලා දෙන්න කාරණා තියෙනවා මේ නිසා මේ ටික මකලා මං ඊටු ටික ලියලා ඉන්නම් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න කලින් හරි හරි බොඩි ෂේප් එක ඊටු කාරණා a highly distributed water vascular system present in the body මං අර කලින් කියනවා වගේ ඇඟ ඇතුලේ ජලය ගමන් කරන පද්ධතියක් තියෙනවා ජලය එහාට මෙහාට ගමන් කරන පද්ධතියක් තියෙනවා මෙන්න මෙහෙම හරි හරි ඇයි මේක තියෙන්නේ මම මේක පැහැදිලි කරන්න ළමයි හොඳට තේරුම් ගන්න මේගොල්ලන්ගේ කියනවා ළමයි මෙන්න මේ චූටි චූටි මං මේ ඇඳලා තියනවා නේද මෙන්න මේවට කියන්නේ ටියුබ් ෆීඩ් කියලා ටියුබ් ෆීඩ් හරි ටියුබ් එකක් වගේ පාදයක් වගේ එකක් හරි මේක තියෙන්නේ ළමයි මෙන්න මේ වැඩේනේ මේ මේක මම ලොකු කරන්න ඇඳුවොත් මෙහෙම එකක් තියෙන්නේ මේ මේකේ පුළුවන් වතුර ඇතුලට ගන්න වගේම එළියට දාන්න. හරිද? මේ මේ මගේ කට කෙලින් ගන්න කොයි ටියුබ් ෆීට් එක. එතකොට මට පුළුවන් ටියුබ් ෆීට් එකට පුළුවන් වතුර උඩට අදින්න. ගාන උඩට අදින්න පුළුවන් ඒ වගේම එළියට දාන්නත් පුළුවන්. මේක පාවිච්චි කරලා තමයි මේ ටියුබ් ෆීට් එක පාවිච්චි කරලා වතුර ඇතුලට සහ එළියට ගැනීම මගින් තමයි මේකොල්ලෝ එකක් හුස්ම ගන්නෙ අනිත් එක ගමන් කරන්නේ. කොහමද හුස්ම ගන්නෙ මාළු හුස්ම ගන්න සිස්ටම් එකකටම තමයි මාළු කොහමද හුස්ම ගන්නෙ මාළු ඇඟ ඇතුළේට වතුර ටික දා ගන්නවා ගිල්ස් වලින් වරන් වලින් වරන් දෙක මොනවාද ඒකට කියන්නේ ගිල්ස් ඔයගොල්ලෝ දන්නවනේ ගිල්ස් හරි කරමල් කරමල් කියලා කියන්නේ ගිල්ස් වලින් ඇඟ ඇතුළේට වතුර දා ගන්නවා වතුරේ තියෙන ඔක්සිජන් ටික අරන් වතුර ටික කටින් පිට කරනවා මෙහෙමනේ මාළු වතුර ඇතුළේට ගන්නවා
වතුර ටික පිට කරනවා ඇඟ ඇතුලේ ඔක්සිජන් ටික විතරක් ඉතුරු කර ගන්නවා ඒ වගේ මේගොල්ලෝගේ ටියුබ් ෆීඩ් වලින් උඩට අදිනවා වතුර ඇඟ ඇතුලේ වතුර වලින් ඔක්සිජන් ටික අරගෙන ඉතුරු වතුර ටික පිට කරනවා පැහැදිලිනේ ටියුබ් ෆීඩ් වලින් කරන එක වැඩක් තමයි හුස්ම ගන්න එක හරි ඒ නිසා රෙස්පිරේෂන් රෙස්පිරේෂන් වල ටියුබ් ෆීඩ් උදව් වෙනවා හරි අනිත් කාරණේ තමයි ලොකමෝෂන් ලොකමෝෂන් කියන්නේ ලොකමෝෂන් කියන්නේ ගමන් කරන්න ගමන් කරන්නේ කොහමද හරියට අර බෝට්ටු ගමන් කරන්නේ ඉස්සර තිබුණ අර භූමිතල් බෝට්ටුව ඒක ඔයාලා දන්නේ නැතුව ඇති මෙහෙම දැන් නිකන් හිතන්න මේ මගේ කට කියලා ටියුබ් ෆීඩ් එක එතකොට කාටේ වතුර තියාගෙන වතුර ඉන්න කෙනෙක් පිම්බොත් කො මොකද වෙන්නේ හරි මාව ආපස්සට යනවා නේද මට මේක කරලා පෙන්නන්න බෑ හරි ලැජ්ජයි මේකේ මේ කාරණයක් කියන්න පන්දී කියන මම කියලා දෙනවා වීඩියෝ එකේ හැමෝම බලනවානේ කැතයි එතකොට ඒක කියලා දෙන එක පන්දී කියන මේක මම පන්තියේදී ඕන ගහන්නකො මම කියලා දෙන්නම් මේක ලස්සනට මෙන්න මේකයි කතාව හරි වතුර මේ පැත්තෙන් අතුර මේ හැම මේ ආම් එකේම තියෙනවා ළමයි මේ ටියුබ් ෆීඩ් එක හැම ආම් එකේම තියෙනවා නිකන් හිතන්න වතුර මෙතනින් අතුරට ගන්නවා හරි අතුරට ගන්නවා වතුර ඔහොම ගන්නවා හරි වතුර අතුරට අරන් ඇතුලේ තියෙන වෝටර් වැස්කියුලර් සිස්ටම් එක ඒ කියන්නේ ජලය ගමන් කරන මාර්ගය ජලය ගමන් කරන ඒ නිසා මේකේ පුළුවන් වතුර ඇතුලට අරන් ඕන පැත්තකින් පිට කරන්න. එතකොට වතුර මෙහෙන් ඇතුලට අරන් මෙහෙන් පිට කරොත් මොකද වෙන්නේ? මෙහෙන් වතුර ටික පිට කරොත් මේ සතා මේ කවුද මේ අපේ ස්ටාර්ෆිෂ් ගමන් කරන්නේ ඉන්ටර් ප්‍රතිවිරුද්ධ පැත්තට. නිව්ටන්ස් 3rd ලෝ වගේ. හරි. දැන් මම මෙහෙන් අරන් මේ පැත්තෙන් පිට කරා කියලා හිතන්නකො වතුර. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට වතුර පිට වෙද්දි මාව ඉස්සරහට යනවනේ. ඒක නේනවද? මම ගාන කටින් අරගෙන වතුර පිටිපස්සෙන් පිට කරනවා පිටිපස්සෙන් පිට කරා නම් මාව ඉස්සරහට විසි වෙනව නේද නිව්ටන්ස් 3rd ලෝ අනුව හරි ඒ වගේම මම පිටිපස්සෙන් අරන් කටින් වතුර පිට කරොත් එහෙම කියලා අර පැත්තට වතුර අර පැත්තට පිට කරද්දි මාව මේ පැත්තට බල් වෙනවා එතකොට මට ඕන පැත්තකට ගමන් කරන්න පුළුවන් වතුර පිට කිරීම මත වතුර මෙහෙට පිට කරොත් මෙයා ගමන් කරන්නේ මෙහාට වතුර මෙහෙට පිට කරොත් එහෙම මෙයා ගමන් කරන්නේ මෙහාට හරි ඉතින් ඇඟ ඇතුළේට වතුර අරන් ටියුබ් ෆීඩ් එකෙන් පිට කරනවා පිට කරන ප්‍රතිවිරුද්ධ පැත්තට ඔපොසිට් ඩිරෙක්ෂන් එකට එයා ගමන් කරනවා හරි ලොකමෝෂන් වලට උදව්වක් වෙනවා නේද ටියුබ් ෆීඩ් ඔයාලට තේරෙනවා එහෙනම් මේ වතුර එහාට මෙහාට යන්න වෝටර් වැස්කියුලර් සිස්ටම් එක ජල නල ක්‍රමයක් තියෙනවා highly distributed water vascular system present in the body tube feet present මේ tube feet එක present for locomotion and respiration locomotion ගමන් කරන්න සහ හුස්ම ගන්න ඊට පස්සේ heart brain eyes are absent හදවතක් නැහැ මොළයක් නැහැ ඇසුත් නැහැ මේගොල්ලන්ට හරි ඊට පස්සේ මේගොල්ලන්ගේ body structure එක මම කලින් පෙන්නුවා මේ මේ මේක රූපේ පෙන්නුවා ඊට පස්සේ symmetry penda radial symmetry පැති පහකට කපන්න පුළුවන් සමානව ඒ කියන්නේ සමාන කොටස් දෙකකට වෙන් වෙනවා එහෙම කපන්න පුළුවන් පැති පහක් තියෙනවා මෙහෙම කපන්න පුළුවන් මේ 1 2 3 4 5 රූපේ ඔන්නෝම රූපේ පැහැදිලි නැහැ පැති මම කපපු හැටි තේරෙන්නේ නැති පැති පහකට කපන්න පුළුවන් එහෙම කපද්දී සමාන කොටස් පහකට වෙන් වෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ show sexual dimorphism sexual dimorphism කියන්නේ ලිංගික ද්විරූපතාව වෙන වෙනම පිරිමි ගැහැණු අය වෙන් කරලා බලන්න පුළුවන් ඒ වගේම තමයි කියන්නේ අපිට පේනවා මෙනම පිරිමි මේගොල්ලෝ ගැහැණු කියලා වෙන් කරලා බලන්න පුළුවන් ලිංගික ද්විරූපතාව නැත්නම් යුනිසෙක්ෂුවල් කියලා කියන්න පුළුවන් ඒ වගේම sexual reproduction කරන්න ජීවීන් දෙදෙනෙක් අවශ්‍යයි මේගොල්ලන්ගේ reproduction සිද්ධ වීම සඳහා එහෙනම් කතාව තේරෙන්නේ නැති එකයි නෝන මේකත් ඔතනින් ඉවරයි ඒකත් එක්ක invertebrates table එක ඉවරයි නොතේරෙන කාරණයක් තියෙනවා නම් මට වෙනම කතා කරලා හරි අහන්න ඕනේ ළමයි මොකද නොතේරෙන දැන් ඇටි පන්ති ඉගෙන ගත්ත ප්‍රශ්න අහනවනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අහන්න ඕනේ නොතේරෙන දැනක් තිබුණොත් හරි thank you very much